අවිස්සාවේල්ල තල්දුව ප්‍රදේශයේ පදිංචි ෆාතිමා සම්රුදීත් ගෘහසේවිකාවක් ලෙස සෞදි අරාබිය සඳහා පිටත්ව ගොස් ඇත්තේ 2012 වසරේ නොවැම්බර් 27 වෙනිදායි. වසර දෙකකට අධික කාලයක් එහි නිවසක සේවය කළ ඇය යලිත් මෙරටට පැමිණීමට සූදානම් වෙද්දී ඇය සේවය කළ නිවසේ හිමිකරුගේ දියණිය අසනීප වී තිබෙනවා. ඇය විසින් හූනියම් කිරීම නිසා දරුවා මෙලෙස අසනීප වී ඇති බවට නිවෙස් හිමියන් චෝදනා කිරීම හේතුවෙන් 2015 වසරේදී සෞදි අධිකරණයක් විසින් ඇය බන්ධනාගාරගත කෙරුණා. අවුරුදු 2යි මාස 3ක් මගේ ඉවර වෙලා මම ලංකාවට එන්නේ. ඒ ගෙදර ළමයට මම හූනියම් කරලා ලෙඩ වුණා කියලා. එයාලම බන්ධනාගාරයට දැම්මේ. අවුරුදු 7යි මාස 10ක් බන්ධනාගාරේ තමයි හිටියේ. ෆාතිමා සිරගතව සිටින අතරතුර රෝගී තත්ත්වෙන් පසු වූ දරුවා මරණයට පත්ව ඇති අතර ඒ අනුව ඇයට මරණ දඬුවම හිමිව තිබෙනවා. කෙසේ වෙතත් සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මෙම තීන්දුව අභියෝගයට ලක් කළ අතර රටවල් තුනකින් දැරියගේ මරණය සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා ලබා ගැනීමට කටයුතු කළා. 2020 මට මරණ දඬුවම ලැබුණා. මගේ ජීවිතේ බේරුණා මගේ ලංකාවේ තානාපති කාර්යාලයෙන් එම්බසියෙන් ඉල්ලලා තිබුණා වෛද්‍ය වාර්තාවල් තුනක්. මේ වෛද්‍ය වාර්තා තුනම මේ ළමයා නැති වුණේ කැන්සර් එකකින් කියලා. ඊට පස්සේ තමයි මම නඩුවෙන් ජයග්‍රහණය කරා. මං යනකොට මගේ අතේ සතයක්වත් නැහැ. පවුලේ එකම දරුවා වූ ෆාතිමා ලංකාවට පැමිණෙන විට මව්පියන්ද ජීවතුන් අතර සිටියේ නැහැ. නොකල වරදකට ජීවිතයේ වටිනාම තරුණ කාලය ගෙවා දැමූ ඇය හෙට දවසට මුහුණ දීමට සූදානම් වන්නේ අනාගතය පිළිබඳව කිසිදු බලාපොරොත්තුවකින් තොරවයි.